ಮೇಯಕ್ಕು ಒಂದು ಹಳ್ಳಿಗಾರಿ ಹೋಗು ಮೇಯಕ್ಕು ಒಂದು ಹಳ್ಳಿಗಾರಿ ಹೋಗು ಮುಂಗ್ ಯಾನ್ನ ಗೆರೀಮ ಒಂದು ಬಳೆ ಪರಬಲೆ ಉತ್ತಕ ಸಲ್ಲಿ ದಿಗೆ ಅದಾ ಯಾನ್ನ ಕಡೆ තිබෙන පැසි වනාන්තර වලින් එකක් වන සිංහරාජය ලංකාවේ හදවත කිව්වොත් නිවරදි විශේෂිත සත්ත්ව ගහණයන්ද විශේෂිත වූ වෘක්ෂ ලතාවන්ද පිරිවරාගත් සිංහරාජය ලෝකේ වනාන්තර වලින් නමවන තන හිමි කරගනී සිංහරාජය මේ තරම් අපට ලෝකයට වටින සම්පතක් වන්නේ ඇයි සිංහරාජයේ දක්නට ලැබෙන දැවමය වටිනාකමක් ඇති ශාක විශේෂ 340ක් අතරින් 192ක්ම ලංකාවට ආවේනික ශාකය එම ශාක විශේෂ 192 අතරින් 15ක් දක්නට ලැබෙන්නේ සිංහරාජ වනාන්තරයේ තුල දීපමණමය එසේම මෙහි ඇති ශාකවලින් 75ක් පමණ මෙරටට ආවේනික ශාක විශේෂයි මෙරටට ආවේනික ශීරපායි සත්ත්ව විශේෂයෙන් 12න් 8ක් මෙහිදී දක්නට ලැබෙනවා තවද පක්ෂි විශේෂ 160ක් පමණ වාසය කරන මෙම වනාන්තරයේ ලංකාවට ආවේනික පක්ෂීන් විශේෂ 18ක් පමණ දැකිය හැකියි මෙහි විශේෂ 45කට අයත් උරගයන් සිටින අතර ඉන් විශේෂ 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනිකයි අතිශය දුර්ලභ උභයජීවී විශේෂයන් 50ක් පමණ සිංහරාජයේ වාසය කරනවා අත්පා රහිත ගෙම්බි විශේෂයක් වන කහ වෛරම් පණු ගෙම්බු සිංහරාජයේ වකුරු ආශ්‍රිත බිම්වල පස්සට ජීවත් වෙනවා එසේම ශීරපායින් 40ක් මිරිදිය මත්ස්‍ය විශේෂ 20ක් සහ සමනල විශේෂ 65ක් පමණ සිංහරාජ වනාන්තරයේදී හමු වෙනවා යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ජාත්‍යන්තර මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1978 වසරේදී 1988 වසරේදී මෙහි ඇති ජාතික වැදගත්කම ගැන සලකා බලා ජාතික උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා. ඉන් වසරකට පසුව එනම් 1989 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. අපි බලමු එවන් වටිනාකමකින් යුත් සිංහරාජයට අදවන විට අත්ලා තියෙන ඉරණම වර්තමානයේ සිංහරාජයේ ගැන ඇතිවලා තියෙන ආන්දෝලනාත්මක සිදුවීම් නිසාම ඒ ගැන සොයා බලන්න පාලිත තෙවරප්පිරුම මහතා සමගින් ටෝක් විත් සුසික අපි සිංහරාජයට ගියා වනාන්තරයේ සිට වසර 12ක් එක දිගට බොරපාටින් ගලා බසින ගංගාවක් සියසින් අපි දුටුවා. ඇයි මේ කරුණ හොයාගෙන අපි ඉදිරියටම ගියා. මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරියෙක් අපිට හමු වුණා. ඒත් සමගම අපිට ලබාගත යුතුවම තිබුණු කරුණ රාශියක් අපි ලබා ගත්තා. ඒ තමයි
අවුරුදු 12ක ඉඳන් අද වෙනකන් මේ ගඟේ ඉහළ ප්‍රදේශයේ මහා පරිමාණයේ මැණික් කැරිමක් සිදු වෙනවා මේ හේතුව නිසාම ගඟේ ජලයට මඩ මිශ්‍රම වීමත් සමග ප්‍රදේශවාසීන්ට මෙම ජලය පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා අපි ඊළඟට ගියා භාග්‍යා අබේරත්න දියණිය ආන්දරණාත්මක ලෙස පැවසු ඒ ඉදිකිරීම සිදුවනවාද බලන්න හිමිකරුවන් අක්කර 7ක ප්‍රමාණයක පමණක් ඉදිකිරීම සිදු කරන බව කීවත් ඔවුන් ලබා දුන් තොරතුරු අනුව අක්කර 32ක ඉදිකිරීම සිදුවන බව අප සියසින් දුටුවා එම ඉඩම් ප්‍රමාණය මීට මාස කිහිපයකට පෙරදී ඔවුන් මිලදීගෙන ඇත්තේ රුපියල් කෝටික පමණ මුදලකට බවත් එහිදී තහවුරු වුණා. මෙතන අක්කර ගියක් සුද්ධ කළ දෙනයි? මෙතනද? හා? මේ ටිකද? ඔව් නෑ මේ අක්කර දෙකයි. ඈ? අක්කර දෙකයි. දෙකයි. මේක අර අර අරම අක්කර දෙකයි. ඒව අපිට නෑ. නෑ. නෑ මේ 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 පාරෙන් එහා පැත්ත අපිට නෑ අර කොන්ක්‍රීට් කන දාලා තියෙන්නේ. මේ ළඟ මේ මිනිස්සු වැඩ දෙන්නේ නේද? ඔව්. එතන මන්ට එතන එහා පැත්ත නෑ අපිට. අර වෙන ගිරි කර ඒ කට්ටිය ඇටි කර යන්නේ. ආ. මේ ගෙවල්ද තියෙන්නේ? අර බෑග් එක කරන් ඉන්නේ. ඔව්. එතනින් ඒ පැත්ත අපිට නෑ. මේ ගෙවල්ද තියෙන්නේ? එතන මෙතන හොටල් එකක් ගන්න ගේ බොරුවද? බොරුවක් නේද? ගේ ගේ හොටල් නෑනේ. හා. මේකත් මේගොල්ලන් හදන ගියා කරගත් හොටල් එකක්, එහාගත් හොටල් එකක්. ඔව්. මේකත් මේගොල්ලන් ගෙවල් තමයි ඉතින්. ඒවලුන මේ රෙස්ට්‍රූම් වගේ නේ. නෑ මේ මේ මේක නම් හදන්නේ ඒගොල්ලොම ගෙවල් වලට තමයි මේ ගන්නේ සර්. අරක හොටල් එකක්වත් නෑ. අර අරක නම් මට විශ්වාස නෑ. ඒක මොකද්ද කියලා දන්නේ නෑ. ඉතින් ඒගොල්ලෝ ඒක කියදෙන. අපේ වත්තේ තියෙන්නේ ගෙවල් තුනක් තමයි හදන්නේ. මම අතේ තියෙන්නේ ගෙවල් තුනක්. ඔබතුමාලා ඇවිල්ලා මේක බලපෙක ඉතාලම අපි සතුටු වෙනවා. මොකද යමක් වුණාම ඒක එහෙින් දගෙන ගෙදර දෙන හරියද වැරදිද කියන එක නෙවෙයි තියෙන්නේ. මෙතනද ඇවිල්ලා හරියට බලන්න ඕනේ ඇතින්. බල්ලයිට මේක හරියද වැරදිද කියලා බලන්න ඕනේ. ඒක හරි හරි වැරදි හරි කියන්නත් ඕනේ. ඔබතුමාලා දැන් ඇවිල්ලා අපිට මේ දවස්වල ඇවිල්ලා කරපු උදව්ව හරි වටිනවා. මේ ඇමතිගමගේ ඇමතිතුමාගේ ගෞරවය තැකෙනවා අපිට මේ ඒක මතක් වෙනවා අපිට හැම වෙලාවෙම ටීවී ගන්න ගුණා. මොකද මම ජීව ඔෆිස් එකක් දාලා දැන් එදා දාපු දවල් ඉඳලා තාම අලි නෑ. අලි අලි ඉන්න මරෙ මිනිස් මරන්නේ. මචං මේ මම මෙහෙ එනකොට මිනිස්සුන් මොලි කියලා ඉඳලා වනජීවී ඔෆිස් එකක් දානවා කියන එක. ඔව් ඔව්. මොලි කිල්ලීම. මේ පැය ගණන් ගියේ නෑ මං. මං ඔෆිස් එකේ තියෙනවා මම ඔයගොල්ලෝ දැන් කී දෙනෙක් මෙතන නවත්තන්න පුළුවන්ද කියලා. තව කොහෙන්ද ගැටක ගෙන ගත්තා? තරක් නෑ කිව්වා මං ඩග්ග හොයාගත්තේ ඒ වෙලාවම ගියා. ඒ වෙලාවම ගිහින් බැලුවා තැන හොඳයිද කිව්වා. හොඳයි. තව එතන හොඳයි. ඒ වෙලාවම බඩු ටික පටවන් ආවා කියලා ඒ අපේ ඉදීම. බඩු ටික පටවන් ආවා ඔෆිස් එකේ දැන්. මේ අක්කු හොඳ අල්ලිකාරයෝ. මේ අක්කු හොඳ අල්ලිකාරයෝ. මුන් යන්නේ කෙලීම හොඳ බලේ ප්‍රබලයකුත් එක සල්ලි දිගියක් දාන් යන්නේ. ඉතින් මේ ප්‍රමාණයට සල්ලි අරගෙන යන්නේ. මේක වැඩි කලනේ මේ නෑ නේද අරගෙන නෑ අරගෙන අවුද්දි කාමරයි මං කිව්වේ සේනෝට මේක 1997 තමයි මේකට මේක ගත්තාම දාලා ලොකු මහත්තයෙක් මේක මේකට ඔප්පු හදලා තියෙන 1997 ගැසට් කරලා තියෙනවා මෛත්‍රී පස්සේ 35000 හෙක්ටාර 35000 ගම් සාමාන්‍ය අක්කර කීයක් විතර තියෙනවද නේද අක්කර 7යි 25 ගණක් අක්කර 7යි 25 ගණක් ඒක අරව කාගේද මේක එක එක මහත්තුන්ගේ මහත්තුන්ගේ සම්පූර්ණ මේක දැන් මේ මේ වෙනකොට දැන් මේ මාර්ගයේ ඉඳලා සක්සිතේ පැත්තට සාමාන්‍ය අක්කර කීයක් විතර මේ විදි සුද්ධ කරලා තියෙනවද? සිරපැත්තට කරයක් අක්කර ගාමරක් වගේ දැන් සිද්ධ. අක්කරයක් අක්කර ගාමරක් නේ අපිට බැල බැලනට පේනවා මේ අක්කර 20ක් 30ක් විතර. ඒ මේ අක්කර 30ක් නේ. සංහාරයක් සිදු වෙලා තියෙනවා. නෑ මුගේ ඩෝම මුගේ ඩෝම අක්කර සිද්ධා. නෑ මුගේ ඩෝම මුගේ ඩෝම අක්කර සිද්ධා. මුගේ ඩෝම එනවා. ඒ අක්කර 30කින් තමයි මේ කොටම දීලා 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 ඉතුරු වෙච්ච අක්කර 7යි. මේක කට්ටි කීයකට කඩලා තියෙනවද? කට්ටි කඩලා තියෙනවා. වනසංහාරයක් සිදු වෙලා නැහැ කියලා. දැන් මෙතන බැලු බැලමට පේනවා භාග්‍යවතුන් බලන්න. දැන් ඔය ගල් ඔක්කොම එකට එකතු කරලා දාලා තියෙනවා. අර පැත්තෙන් ඇල මාර්ගය අරස් කරලා වෙනම වේදී වේදී දාලා තියෙනවා.
දැන් මේ අපිට දැන් මේ හැරි තිබිච්ච ගස් කොළන් එකක්වත් නැහැ සමස්තයක් සුද්ධ කළා දාලා තියෙනවා දැන් මේක මැනික් මුදලාලි කෙනෙක්ගේ කියලා මේක කට කතාවක් කරන සමාජ මාධ්‍ය තුල ඇත්තටම මැනික් මුදලාලි කවුද මැනික් මුදලාලි කියන්නේ මේ ඇත්තටම මැනික් මුදලාලි ගුරුගේ මහත්තයා කියන්නේ ඇත්තට ගුරුගේ මහත්තයා නෙමෙයි මේක අරන් තියෙන්නේ කවුද අරගෙන ඇත්ත කියන්නේ ගුරුගේ මහත්තයා පුතයි දුවලා දින්න මේ ගුරුගේ මහත්තයා පුතයි දුවලා දින්න මේ ගුරුගේ මහත්තයා පුතයි දුවලා දින්න අයියා दूला दिन अर एक तुंदना बेदागन अखर दिगदेदागन अखर हाथ तुंदना बेदागन तम पड़ी वाल खत पड़ी वाल खत पड़ी वाल खत पड़ी वाल हर भूमि स्तुति भाग्य दीनिय पेवसु आकार एम परिसर विनाशे सिधुवेनो आदाय अपि निरीक्षणे करा एहिदी देखगे नीमट हैकिउने ඇය පැවසු ආකාරයටම සිදුවන විනාශයයි අලි මංකඩ හරස්කොට මහා ගල් පර්වත බිඳ ඇල මාර්ග හරස්කොට මහා රූස්සගස් තිබුණ තැනක්වත් සොයා ගන්නට නොහැකි වන තරමට මහා පරිසර විනාශයක් සිදුව ඇති බව අපට දැක ගන්නට ලැබුණා එපමණක් නොව එවැනි පරිසර විනාශ ඕනතරම් සිදුවන බව ඒ මොහොතේදීම අපට සියසින් දැක ගන්නට ලැබුණා. එම ගම් ප්‍රදේශයේ පරිසර සංවිධානයයි කියා ගන්නා පිරිස් මෙම පරිසර විනාශ කරන්නන්ගේ මුදල් හමුවේ අතකොළු බවට පත් වී හමාරයි. ජනමාධ්‍ය තුලින් පෙන්වන්නේ මේ ඇත්තක්මද? සමාජ මාධ්‍යකරුවන් මේ විනාශකාරීන් සාධාරණීකරණය කරනවාද? ඔබ සියසින් දැක තීරණය කරන්න. මෙය සත්‍ය වශයෙන්ම පරිසර විනාශයක්ද නැත් යනවද ඔබ හොඳින් හිතන්න මෝ දිනෙන් දින ඔවුන්ගේ නිවරදිභාවය ඔප්පු කිරීමට සූදානම් වන බව හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට පවරා සිංහ රාජයේලි මෝලකට දුම්හිඳ ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට